අයිබන් යාළුවනේ ඉතින් ඔන්න මගේ channel එකට අවුරුද්ද සම්පූර්ණ වුණාට පස්සේ කියන පළවෙනි වීඩියෝ එක ඉතින් ගොඩක් ස්තුතියි මාව විශ්වාස කරලා ටිකටම මාත් එක්ක රැඳිලා හිටපු අපේ යාළුවන්ට ඉතින් ඔන්න ඔයාලා ගොඩ දෙනෙක් මන් දන්නවා කළමනාකරණ සේවා නිලධාරී විභාගෙ ලියන්න බලාපොරොත්තු වෙන ඉඳලා විභාගේ කල්ගේ යාළුව තමයි ඉන්නේ කියලා. ඉතින් මේ ගොඩ දෙනෙක් මගෙන් එක ප්‍රශ්න අහනවා තවමත් exam එක ගැන මට හිතුණා මේ පොදු දේවල් ටික අද මේ වීඩියෝ එකෙන් කතා කරත් හොඳයි කියලා. ඊළඟට ඔයාලට දාන්න lessons ඔයාලා ඉල්ලන අනිත් හැම වීඩියෝ එකම ඉක්මනට අරගෙන එනවා. ඉතින් මගේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක සතියට 2යි 3යි තමයි දාන්න හැම බලමු දවස් 3ක නිවාඩුවක් තියෙනවානේ. ඔයාලතරම් උත්සාහ ගන්න නම් 3කට වඩා වීඩියෝස් ඔයාලට අරගෙන එන්න. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ගොඩ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්න තමයි මේ exam එක තියෙන්නේ කවද්ද කොයි කාලේ වගේ වෙයිද කියලා. ඉතින් ඇත්තටම ඒක හරියටම අපිට guess කරන්න බෑ මොකද රටේ තියෙන වාතාවරණයත් එක්ක ආපහු අපිට සාමාන්‍ය ජීවන රටාවට හුරු වෙන කාලේ වෙනකොට තමයි විභාගය ආයෙ පවත්වන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා විභාගේ තියෙන දවස අපිට කලින් කියන්න බෑ. හැබැයි ඉතින් මේ ගිය කොරෝනා රැලි රටාව අනුව මාස දෙකක් වගේ යනකොට මේ තියෙන තත්ත්වය බාව යනවා. ඊට පස්සේ මාසේ බොහෝ දුරට තියයි මොකද දැන් විභාගෙට ඩේට් එක ලං වෙලා තියෙද්දිනේ මේ විභාගය තියෙන එක නතර කරේ ඒ නිසා ආපහු විභාග පටන් ගන්න මාසේ ආවම ඒ මාසය තුලම තියයි කියලා මං හිතනවා ඒ නිසා ඔන්න අපිත් කියන්න බෑ දැන් මාස දෙකට කලින් වුණත් මේ තියෙන தත්ත්වය හොඳ වුණොත් ඊළඟ මාසේ අනිවාර්ය විභාගෙ තියෙනවා ඒ නිසා ඔයාලා ජූනි නම් තියෙන එකක් නැති වෙයි කියලා මං හිතනවා ජූලි අගෝස්තු මාස දෙකේ ලෑස්ති වෙලා ඉන්න විභාගෙ තිබ්බොත් ලියන්න ඒ නිසා ඔයාලා මේ වැඩ කරපු ගැම්මෙම ටිකටම වැඩ කරන්න. ඉතින් මං ඉස්සරහට තවත් lessons දාන්නම්. IQ දැන් මං ප්‍රශ්න පත්‍රයම කතා කරානේ. ඉතින් දැන් මං හිතනවා ඔයාලා දැන් මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන රටාව කොයි විදිහටද ප්‍රශ්න එන්නේ කියන්නේ අවබෝධ කරගෙන ඉන්නේ කියලා. ඊළඟට තව දෙයක් තමයි තව සමහර අය අහනවා දැන් මෙහෙම මෙහෙම ගිහින් මේක cancelම කරයිද කියලා. එහෙම කීයටවත් cancel කරන එකක් නෑ. මොකද මේ විභාගෙත් ගැසට් කරන්නේ තනතුරු සංඛ්‍යාවට බඳව ගන්නනේ. ඉතින් මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ දැන් මේ බඳව ගන්න තනතුරු විභාගේ දැන් දවසක තියලා ඉන්ටර්වියු තියලා අපීම් දෙන දවස වෙනස් වෙන්න පුළුවන්. ඔන්න ඕක ගැන සමහර අය අහනවා. ඒක ගැන කතා කළොත් ඒක වතාවේ මතාවට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රිසල්ට් එන්න නම් මාස 6ක් වගේ කාලයක් යනවා. සමහර විට වැඩි වෙන්නත් පුළුවන්, චුට්ටක් අඩු වෙන්නත් පුළුවන්. දල වශයෙන් මාස 6ක මධ්‍යඥයක් තියෙනවා. බලනකොට මම කලින් එක්සෑම්ස් එක්ක සමහර අවුරුද්දකට වඩා යන එක්සෑම්ස් තියෙනවා. හැබැයි රිසල්ට් ආව ගමන්ම මාසයක් ඇතුළත වගේ ඉන්ටර්වියු එක නම් තියෙනවා. හැබැයි මේ ඉන්ටර්වියු එක තිබ්බට පස්සේ කවදා අපිට පත්වීම් ලැබෙයිද කියන දේ අපිට තීරණය කරන්න බෑ. සමහර වෙලාවට දැන් මම අගෝස්තු මාසයේ ඉන්ටර්වියු ගිහින් ජනවාරි මාස තමයි පත්වීම් ගත්තේ 2017. ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ ඒක කවදා වෙයිද කියලා. හැබැයි ඔන්න ඉන්ටර්වියු එකට ගියලා මේ දවසක කතා කරාම යන්න රෙඩි වෙලා ඉන්න ඕනේ. ඒ දේවල් ඉතින් හිටව තියෙන කාලෙදි මම වැඩි විස්තර කියන්නම්. මොකද ඔයාලා කරන රස්සාවට උනත් එකපාරට අයින් වෙන අමාරු තැනනම් කලින් දැනුම් දීලා තිබුණොත් හොඳයි. මොකද අනිවාර්යෙන්ම ඔයාලට ජොබ් එක අනිවාර්යෙන්ම එනවා ඉන්ටර්වියු ගිහිල්ලා ඔයාගේ රිසල්ට් ප්‍රශ්නයක් නැහැ කියලා එතනින් ඕකේ නම් ඔයාලට අනිවාර්යෙන් ජොබ් එක හම්බෙනවා. ඒ නිසා කලින් දැනුවත් කරත් කමන්නෑ හැම ළමෙන්. මොකද පත්තිම් ලියුම ඇවිල්ලා උපරිම සති දෙකක් යයි, දෙකක් යන්නේ නැහැ පත්තිම් බාර ගන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා. ඉතින් ඒක තමයි ඒක. එතකොට කිසිම විභාගෙ මේ භාගෙ කැන්සල් වෙන්නේ නැහැ. මේ භාගෙ ටිකටම පැවැත්වෙනවා. ඔයාලගේ ඊළඟ ප්‍රශ්නේ මම දැන් කතා කරන්නම්. මේ ප්‍රශ්නේ ආවේ ගොඩක් ඔන්න දැන් ඒ ලෙවස් කරලා ඉන්න නම් ඉලම් මල්ලිලට ආයේ කවද්ද කැසට් කරන්න කියලා අහනවා. මොකද දැන් ඒගොල්ලන්ට මේකට දාන්න රිසල්ට් ඇවිල්ලා තිබුණේ නැහැනේ. එයාලා ලෙවස් කරන්න කලින් තමා ඔන්න මේක කැසට් උනේ. ඉතින් ගොඩ දෙනෙට පිළිබඳව දැනින්දම් උනන්දුවක් තියෙනවා. ඉතින් මේගොල්ලන්ට පත්වීම් දෙනකොට මෙතන කැසට් එකේ වේකන්සි ගාන සඳහන් කරලා තිබුණ නැති නිසා මේ විභාගයෙන් සමත් වෙන අය අරගත්තම මේ තියෙන වේකන්සිස් ඔක්කොම පුරවයි. මොකද මෙතන සාසන ළමයි ගාන වැඩි වේකන්සි ගානට වඩා. ඒ නිසා මේ තියෙන හැම පුරප්පාඩුවක්ම සම්පූර්ණ වෙයි.
හැබැයි ඊට පස්සෙත් ඉතින් මේ විශ්‍රාම යන නිලධාරීන් ඉන්නවනේ. එතකොට ටික ටික මේ පුරප්පාඩු ඇති වෙනකොට සැලකිතු මට්ටමේ පුරප්පාඩු සංඛ්‍යාවකට බඳව ගන්න තමයි භාගයක් පවත්වන්නේ. ඒ නිසා මේ පත්වීම් ලබන අයට පත්වීම් ලබා දීලා අවුරුදු දෙකක් වගේ අවුරුද්ද අඩුම වෙන්න පුළුවන්. අතුලත ගැසට් කරන්න පුළුවන්. ගැසට් කරලා මේ වගේ කල්යදින කාලයක් වෙන්නත් පුළුවන්. කොහොම හරි ගැසට් එකේ ඉඳලා අවුරුද්දකට වඩා කාලයක් යනවා බොහෝ දුරට පත්වීමක් හම්බෙන්න. ඉතින් භාගේ දැන් තියන්නත් දැන් මාස 10කට විතර කිට්ටු වුණානේ මේ පාර. අන්න ඒ නිසා දැන් මම කියන්නේ එලවස් ඉවර නංගිලා මල්ලට මේක අතේට නම් ඔන්න ගැසට් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා ග්‍රාම සේවක භාගය ඉස්සරහට ගැසට් වෙනවා. ඒකට සූදානම් වෙන්න පුළුවන් ගැසට් වුණාම. ඒ නිසා මේක බලාගෙන නම් ඉන්න එපා. ඔයාලා වෙන රැකියාවක් කරන්න ගැසට් වුණාම ලියන්න කියලා. ඒ වගේම තමයි දැන් මේවා බලන යාළුවෝ ඉන්නවනම් ඔන්න දැන් මං රිසල්ට් නැති කට්ටියට දැන් මේ කියන්නේ දැන්ම හදාගන්න ඔයාලට ඔන්න ආයේ මේ විභාගයක් ලියන්න. ගොඩක් කල් තියෙනවා උරු දෙකක් විතර. ඒ ලෙවල් S3ක් නැත්තම් අනිවාර්යෙන් S3ක් හදා ගන්න. සයන්ස් මැත්ස් කරලා වගේ රිසල්ට් අඩු කෙනෙක් ඉන්නවා නම් ආර්ට්ස් වලින් හරි කරල කමන්නේ. S3ක් හදා ගන්න නැත්තම් මේ එක්සෑම්ස් වලට ඔයාලට ඇප්ලයි කරන්න බැරි වෙන නිසා. ඊළඟට තව දෙයක් තමයි ගණන් සිංහල වලට 100ක් සහ තව 102ක් එක්ක විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ. භාගෙ ලියන්න නම් හොඳ ගණන් S3 නැත් ඉන්නවා නම් වයස තියෙනවා ඔන්න ඔයාලට විෂයන් 6ක් එක්ක දාලා ගණන් සිංහල 100ක් එක්ක ඔ ලෙවල් හොඳට පාස් කර ගන්න. එතකොට වයස 30 වෙනකල් මේ විභාග ලියන්න කල් තියෙනවා. ඉතින් දැනට මේ ඔයාලා හිතන්න පුළුවන් මම මේ විභාගය කරන්න අදහසක් නැහැ වෙන දෙයකට යොමු වෙන්නේ කියලා. හැබැයි මම කියනවා ඔන්න දේ උනත් මේ S3 හදා ගන්න ඔයාලට අවදාරි දවසක පෞද්ගලික අංශයේ වැඩ වැඩි මට නිදහස ඕනේ මම ගවර්න්මන්ට් යන්න ඕනේ කියලා ඔයාලගේ හිත මොනවා හරි වෙනස් වුණොත් ඔයාලට ඔයාලගේ අර A-level සමත් කියන දේ ගොඩක් වටිනවා. ඒ නිසා ඒක හදාගෙන තිබ්බා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක A-level පාස් කියන්නේ ගොඩක් ලොකු දෙයක් ලංකාවේ උසස් අධ්‍යාපන මට්ටම බලනකොට. ඉතින් එතන එක පාස් තියෙන්න ඕනේ කියලා මම පෞද්ගලික විශ්වාස කරනවා. ඒක නැති වුණොත් ඉතින් ලොකු අඩුපාඩුවක් තමන්ට කියලා හිතට ෆිට් එකක් එන දෙයක් යමන් A-level පාස් කෙනෙක් කියන්නේ. ඒ නිසා ඒ දේ වයස ගිය තිබ්බත් හදාගන්න එක නම් ගොඩක් වටිනවා කියලා මම ඔයාලට කියනවා. ඉතින් ඊළඟට මම දැන් පේපර් එකක් කතා කරානේ. ඉතින් ඉස්සරහට තව ප්‍රශ්න අරගෙන කතා කරන්නම් ඔයාලට මට ඉඩකඩ ලැබෙන විදියට. දැන් ඉතින් ඔන්න තවත් මාස දෙකක් විතර තියෙනවා අපිට රෙඩි වෙන්න. මම එතකොට මිට කලින් ස්ටඩි ප්ලෑන් එකක් IQ වලට ඔයාලට කියලා දුන්නා. ඉතින් ඒකට අනුව ඔයාලට ඉදිරි මාසෙ වල වුණත් වැඩ කරන්න පුළුවන්, පේපර්ස් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම සුබපතනවා. ඉතින් මේ වෙලාවේ තව කල් තියෙනවා කියලා වැඩේ අතාරින්නේ නැතුව දිගටම හොඳින් වැඩ කරගෙන යන්න ඔයාලා හැමෝටම විභාගේ පාස් වෙන්න පුළුවන් වෙන්න කියලා මම සුබපතනවා.